දන්නවද අපි හැමෝටම පුංචි කාලේ කවුරු හරි අපෙන් යවුවොත් එහෙම ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද ආස කියලා කටට එනවට අපි කියන්නේ ડોක්ටර් කෙනෙක් ටීචර් කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා කියලානේ අපි එහෙම කිව්වේ ඇත්තටම ඒ රැකියාවට ආස නිසා නෙවෙයි පුංචි හිතට තේරුම් ගන්න බැරි වුණා ඇත්තටම මම වැඩියෙන්ම දක්ෂ වුණාටද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා කවුරු වෙන්නද ආස කියලා කට පුරා මම කිව්වේ කවදා හරි මම ගුවන් සේවිකාවක් වෙනවා කියලා. එහෙම කිව්වේ පුංචි කාය ලස්සන්ට තොල් පාට කරලා ලස්සන්ට කොණ්ඩෙල බැඳලා එහෙම යන්නේ ගුවන් සේවිකාව විතරයි. මොකද ඒ කාලේ අනිත් රැකියාවල් කරන අය ඒ විදිහට ලස්සන්ට මේකප් එකක් දාලා ඒ වගේ ඇඳලා එහෙම ගියේ නැහැ. ඉතින් තොල් පාට කරලා යන්න ආස නිසා ඒ රස්සාවට මම ගොඩක් ආස කළා. පුංචි කාලේ අපේ ගෙදර තිබ්බා ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් වගේ ලස්සන පින්තූර තියෙන පොතක්. ඒ පොත ඊට රටක සාප්පු සංකීර්ණයක ඔය ඇඳුම් පැළඳුම් සපත්තු මේකප් අඩු වගේ දේවල් තියෙන පොතක්. ඉතින් ඒ පොත මගේ ළඟ මං හරි ආසාවෙන් තියාගෙන හිටියේ. ඒත් එක්ක මේ පොතේ පින්තූර බලලා මං ඒවායේ තියෙන සමහර පින්තූර රවුම් කරලා තියාගත්තා. කවදාහරි දවසක මම ලොකු වෙලා මේ සපත්තු දෙක ගන්නවා, මේ හෑන්ඩ් බෑග් එක ගන්නවා, මෙන්න මේ මේකප් බඩු ගන්නවා කියලා මම ඒවා රවුම් කරලා තියාගත්තා. හැබැයි ඉතින් අපිට ඉස්සර හරියට ගම් වතුර දානවා. ওই වගේ ලොකුවට ගම් වතුර ආපු දවසක ඒ පොත ගම් වතුරට විනාශ වුණා. හැබැයි ඒ පින්තර පොත මගේ ඇස්වලට තාම මතකයි. කොහොම හරි ලොකු වෙලා ගුවන් සේවිකා කෙන හීනේ හිමීට මැකිලා ගියා. හැබැයි ඒකට නම් මම චුට්ටක්වත් දුක් වෙන්නේ නැහැ. මොකද මම වඩාත්ම ආස, වඩාත්ම දක්ෂ රැකියාව මොකද්ද කියලා මම හොයාගත්තා. ඒ වගේම මම වඩාත්ම සුදුසු රැකියාව මට තෝරගන්න ලැබුණ එකට මං ගොඩාක් ආසයි. ඉතින් ගැහැණියක් විදිහට මටම කියලා ආදායමක් හදාගන්න පුළුවන් වුණා. මම ජීවිතේ විඳින්න, ජීවත් වෙන්න ආස විදිහට මමම පාර කපා ගත්තා. අර මං පුංචි කාලේ කීප පොත, ඒකේ තියෙන දේවල් හැම එකක්ම මට ගන්න බැරි වුණාට මට ආස කරන දේවල්, ඒත් එක්කම මේකප් බඩු, ඇඳුම් පැළඳුම්, ෆැෂන් ඒ දේවල් වලට මමම සල්ලි හොයාගත්තා. කොටින්ම මම මාව හැම වෙලේම වැටෙන්නට නොදී තදින්ම අල්ලගෙන හිටියා. ඉතින් මම මට හරි ආදරේ. මම වටින කෙනෙක් කියලා මට කියා දුන්නට මම ගොඩක් ආදරේ. ඉතින් මං ඔයාලටත් කියන්නේ ගැහැණියක් විදිහට පුංචි කාලේ ඉඳන්ම ඔයගොල්ලෝ හිනමවන්න ඕනේ. තවදරි දවසක ඔයාට ටාගට් එකකට යන්න ඔයා එකට පාර කපා ගන්න ඕනේ. ඔයාටම කියලා ආර්ථිකමය වශයෙන් ඔයාට ස්ථාවරයක් තියෙන්න ඕනේ. ඔයා ආස ජීවිතේ විඳින්න ඔයාට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔයාගේ පවුල් ජීවිතේ, ඔයාගේ දරුවන්, අම්මා කෙනෙක් වශයෙන් ඔයාගෙන් වෙන්න ඕනේ යුතුකම්, ගැහැණියක් වශයෙන් ඔයා ලෝකෙට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එක ඔයා අවබෝධයෙන් තමයි ඔයාගේ ජීවිතේ ගෙවන්න ඕනේ. එහෙනම් ළමයෝ, ඔයා ගැන ඔයා හිතනව නේද? ඔයා ඔයාට ආදරය කරනව නේද? ඔයාගේ ටාගට් වලට යන්න උපරිම උත්සාහ කරනව නේද? ජීවිතේ ජයගත්තු ගොඩක් අයගේ ජීවිත කතාවල ඒගොල්ලන්ටම කියලා කටුක අතීතයක් ගොඩක් වෙලාවට තියෙනවා. ඒ වගේම ලස්සන කතා ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට කියන්න මම මෙන්න මේ තැනට ආවේ මෙන්න මේ වගේ කැපකිරීම් කරලා කියලා. ඉතින් ඒක නිසා ඔයාට ලැබිච්ච පැය 24න් වා උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා. විවාහයෙන් පස්සේ දරුවෝ වෙනුවෙන් ඔයාට සමහර විට ඔයාගේ රැකියාව කැප කරන්න සිද්ධ වෙන්නේ නැති. ඉතින් ඔයාට ගෙදර ඉඳන් හරි ඔයා කැමති විදිහට චූටි ඉන්කම් එකක් එන දෙයක් හරි චූටි බිස්නස් එකක් චූටියට පටන් ගන්න පුළුවන් දෙයක් ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන් නම් දරුවන්ගේ වැඩවලටත් බාධා නොවන විදිහට ඔයාට චූටි ඉන්කම් එකක් හදාගන්න. දැනටමත් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාගේ රැකියාවේ ඔයා රැකියාව කරන ශේෂ්ත්‍රයෙන් ඉහළට යන්න, ඒවා ගැන අප්ඩේට් වෙන්න ඔයා ගොඩාක් උනන්දු වෙන්න ඕනේ. ඉතින් හැමදාම ඔයාලට මම මේකප් ගැන වීඩියෝස් ගේන්නේ. අද ඉතින් මට හිතුන චුට්ටක් කතා කරන්න. ඒත් එක්කම අද මම කරේ කොරියන් මේකප් ලුක් එකක්. ඉතින් ඔයාලා ඒකටත් ආස වෙයිනේ නේද? අවුට්ෆිට් එකත් ඔන්න මම පෙන්නවා. ධෝනිත් එක්ක මූවි එකක් බලන්න තමයි යන්නේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලෙන්නම් ගොඩාරියක් ආදරේ.